අයිබෝබන් ස්පෝර්ට්ස් හබ් අපි අද දවසේ කතා කරන්නේ විශේෂ කාරණාවක්. LPL තරඟාවලිය හැම කණ්ඩායමකටම තවත් තරඟ දෙකක් පමණ ඉතුරු වෙලා තියෙන්නේ. හෙට දවස ගත්තොත් එහෙම නැත්නම් අද දවස ගත්තොත් එහෙම අදත් හෙටත් දවස් දෙකම අතිශය වැදගත් දවස් දෙකක් බවට පත් වෙනවා. මොකද මේ හරියට කිව්වොත් ටේබල් එකේ පොයින්ට්ස් ටේබල් එකේ යටින්ම ඉන්න ටීම් දෙකට තරඟ තුනක් තියෙන දවස් දෙකක් බවට මේ තරඟාවලිය පත් වෙනවා. විශේෂයෙන්ම හෙට දවසේදී විශේෂයෙන්ම අද දවසේදී පැවැත්වෙනවා ජෙෆ්නා ස්ටැලියන් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරඟයේ ප්‍රථම තරඟයේ විදිහට සවස 3:30ට ඒත් එක්කම දඹුල්ල වයිකින්ග් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර තරඟයත් අද දවසේදී පැවැත්වෙන සූදානම්. හැබැයි හෙට දවසේදී අතිශය විශේෂ තරඟයක් තිබෙනවා ඒ ගෝල් කණ්ඩායම සහ කැන්ඩි කණ්ඩායම් අතර. නිකමටවත් මේ තරඟාවලියේදී හෙට දවසේදී තරඟයට වර්ෂාව පතිත වුණොත් මං හිතන්නේ මේ පොයින්ට්ස් ටේබල් එක උඩු යටිකුරු වෙන කාරණාවක් තමයි දක්නට තියෙන්නේ. මොකද නෙට් රන් රේට් එකෙන් ගත්තාම ගෝල් ගඩියට සුඩින් ඉන්නවා, කැන්ඩි ටස්කර්ස් පල්ලෙහැන් ඉන්නවා. ප්‍රධාන කණ්ඩායම් තුන කොහොමත් ජෙෆ්නා ස්ටැලියන්ස්, දඹුල්ල වයිකින්ග් සහ කලම්බු කිංග්ස් කණ්ඩායම් දැනටමත් අවසන් පූර්ව තරඟයට ගිහිල්ලා තියෙන්නේ යයි ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අපි බලමු ගෝල් ගඩියටස් කණ්ඩායම් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් කියන මේ කණ්ඩායම් දෙක අතුරින් කාටද සෙමි ෆයිනල් එකට යන්න පුළුවන් වෙන්නේ කියලා. මෙහෙම ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. මේ වෙලාවේ ගෝල් කණ්ඩායම ස්ට්‍රෝං ටීම් එකක් හැටියට උඩට එන ගමන් ඉන්නේ. ඒ කියන්නේ යාලා හොඳ ෆයිට් බැක් එකක් දුන්නා. පළවෙනි මැච් එකේදී ඒ කියන්නේ මේ ආසන්නයේ තිබ්බ මැචස් දෙකෙන් තිබ්බ මුල් මැච් එකේදී ඔවුන් ඉතාම ආසන්නයට ජයග්‍රහණයට ධනුෂ්ක ගුණතිලකගේ වේගවත් ප්‍රහාරයෙන් ඉතින් ඊළඟ තරඟයේදී ඔවුන් ජයග්‍රහණය කරන්න සමත් වුණා. ධනුෂ්ක ගුණතිලකට උදව් කරන්න කෙනෙක් හිටියා නම් මේ තරඟාවලිය මීට වඩා වෙනස් වෙන්න තිබ්බා, ගෝල් කණ්ඩායම මීට වඩා ස්ට්‍රෝං වෙන්න තිබ්බා, ගෝල් කණ්ඩායමට මීට වඩා ජයග්‍රහණ ලබා ගන්න තිබ්බායයි දැන් මේ LPL ගැන කතා කරන හැමෝම ඒක ක්‍රීඩා විශේෂඥයන් වේවා, ක්‍රිකට් විශේෂඥයන් වේවා, සාමාන්‍ය ප්‍රේක්ෂකයන් වේවා අපි පවා කතා කරපු කාරණාවක් බවට පත් වුණා. හැබැයි සමහරු ඒත් එක්කම අපි කලින් වීඩියෝ එකදී කිව්වා ධනුෂ්ක ගුණතිලක හොඳ අවසන් කරන්නෙක් නෙවෙයි කියලා ක්‍රීඩා විශේෂඥයන් ක්‍රිකට් විශේෂඥයන් කිව්වා කියලා. ඒකට පොඩි පරස්පර විරෝධී එහෙම නැත්නම් අපිට එකඟ නොවන අපේ ඒ කිව්ව කාරණාවට එකඟ නොවන ප්‍රතිචාරත් අපිට ලැබුණා. ඒක ඉතාම සාධාරණයි. මොකද ඔබ බලන කෝණය වෙනස්, ක්‍රිකට් විචාරකයන් විශේෂඥයන් බලන කෝණය වෙනස්, ප්‍රේක්ෂකයන් හැටියට ප්‍රේක්ෂක ආදරයත් එක්ක ඔබ ඒ ගනුදෙනු කරන එක අතිශය සාධාරණයි සහ සාමාන්‍ය කාරණාවක්. ඉතින් කෙසේ වෙතත් ගෝල් කණ්ඩායම සහ කැන්ඩි කණ්ඩායම් දෙක ගත්තහම ගෝල් තරඟය කැන්ඩි ජයග්‍රහණය කළාට කැන්ඩි මේ මොහොතේ ඉන්නේ මානසික මට්ටමතින් ඉතාමත් පහළ තැනක. විශේෂයෙන්ම කුසල් ජනිත් පෙරේරා අපි සිතූ තරම් නායකයෙක් හැටියට සාර්ථක නොවුවාද, නැත්නම් එම කණ්ඩායම අසාර්ථක වුණාද, නැත්නම් හොඳ රිප්ලේස්මන්ට් එකක් නැද්ද කියන ප්‍රශ්නය විශාල වශයෙන් කැන්ඩි කණ්ඩායමට ඉතුරුලා තිබ්බා. විශේෂයෙන්ම වේග පන්දියවන්නේ රිප්ලේස් කරන්න කියලා උදාහරණයක් හැටියට නවීන් උල්හක් අයින් කරලා වෙන ෆාස්ට් බෝල් කෙනෙක් දාන්න හිටියොත් කැන්ඩි කණ්ඩායමට ඉතුරු වෙන්නේ ඉර්ෆාන් පතන්ව. හැබැයි ගෝල් කණ්ඩායමට ඊට වඩා හොඳ ඔප්ෂන්ස් තිබ්බා අපි මේ තරඟාවලිය පුරාම දැක්කා. ඔවුන් පරාජිත කණ්ඩායමක් තමයි. නමුත් අවාසනාවන්ත පරාජිත කණ්ඩායමක් කිව්වොත් හරියටම හරි. නමුත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ පන්දු යැවීම සහ මැද පෙළපිටිකරණය ගැන නැවත නැවතත් හිතන්න කාලය ඇවිල්ලා. හැබැයි මේ ඉන්න ස්කොඩ් එකෙන් කුසල් ජනිත්ත පුළුවන් වෙයිද තමන්ගේ කණ්ඩායම සෙමි ෆයිනල් අරන් යන්න. එහෙම නැත්නම් ෆයිනල් අරන් යන්න. ගෝල් කණ්ඩායම මේ මොහොතේ පෙන්වලා තියෙනවා ඔවුන්ට ෆයිනල් එකට යන්න පුළුවන් කියලා. තරඟ කීපයක් තරඟ එකක් දෙකක් ජයග්‍රහණය කරලා තිබ්බත් මේ වෙලාවේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ කැන්ඩි කණ්ඩායම්ද සොයයි වෙන්නේ, ගෝල් කණ්ඩායම්ද සොයයි වෙන්නේ කියලා. ඉතින් ගාල් සහ මහනුවර නැත්තම් කැන්ඩි ටස්කර් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කියන්නේ ටිකක් මේ දූපත් මානසිකත්වයක් කියලා කියනවා. මේ ගොඩාක් වෙලාවට අර ගාල්ලට වෙනම රටක් කියලා කියනවා, නුවර මේ උඩරැට්ටෝ කියලා කියනවා, අර පොඩි මේ වෙන ලොකු ප්‍රවුඩ් එකකින් ඉන්නවා කියලා ඔය තේජනි මට පවාද චෝදනා කරලා තියෙනවා. ඉතින් මේ කියන්නේ වෙනම රටවල් දෙකක මේ පුංචි මේ සටනක් නැත්තම් පොඩි අනාත වීමක්, ඒ කියන්නේ LPL තරඟාවලිය ඇතුළතදී තමන්ගේ තැන කොහෙද කියන ගේම තමයි අපි මේ දකින්නේ. ඉතින් අපි බලමු මේ පොයින්ට්ස් ටේබල් එකත් එක්ක. මොකද අන්තිම තැන් දෙකේ තමයි ගෝල් කණ්ඩායම සහ කැන්ඩි කණ්ඩායම ඉන්නේ. හැම කණ්ඩායමකටම තරඟ දෙකක් පමණ ඉතුරු වෙලා තියෙන්නේ. හෙට දවසේදී තරඟ දෙකෙන් එකකට වැස්සොත් කණ්ඩායම් දෙකට දෙවිධයකට බලපානවා. අනිද්දා තරඟයට සමවෙන අද තරඟයට වැස්සොත්
කණ්ඩායම් දෙකටම බලපානවා. මොකද ඔවුන් කණ්ඩායම් දෙකම තරඟ දෙකක් ක්‍රීඩා කරන නිසා හෙට දවසේදීත් එක තරඟයක් ක්‍රීඩා කරනවා ඔවුන් එකම තරඟයකදී. ඒත් එක්කම අපි මතක් කරන්න ඕනේ ගෝල් ගරීඩර්ස් කණ්ඩායමේ මොහමඩ් අමීර් පන්දු යමින් දක්ෂතා දක්වලා තිනවා. අසම් ඛාන් වේගෙන් පන්දුවට පහර දිය හැකි හොඳ කඳු රකින්නේ කියලා තොප්පු කරලා හමාරයි. ඇතරම මේ මමත් පෞද්ගලිකව මුල් තරඟයකදී කිව්වා මේ අසම් ඛාන්ගේ මේ මහතත් එක්ක ඔහුට එච්චර මූ වෙන්න බෑ කියලා. හැබැයි ඔහු හොඳ කඳු රකින්නේ කියලාත් නැවත නැවත ඔප්පු කරා. ඒත් එක්කම ඔහු වේගෙන් ලකුණු රැස් කරන ප්‍රතිකරුවෙක් කියලාත් ඔහු නැවත නැවත ඔප්පු කරා. ඉතින් අන්වර් අලී ඉන්නව එකපසකින්, ඒත් එක්කම අසම් ඛාන් ඉන්නවා, මොහමඩ් අමීර් ඉන්නවා, ධනුෂ්ක ගුණතිලක ඉන්නවා. මේ හතර දෙනාට හොඳ සපෝට් එකක් ලැබුණොත් ගෝල් කණ්ඩායමට කැන්ඩි කණ්ඩායමට වඩා දක්ෂතා දක්වලා තරගයේ ජයග්‍රහණය කරන්න පුළුවන්. නැත්තම් සෙමි ෆයිනල්ස් වලට යෑමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අසේල ගුණරත්න සාර්ථක විය යුතුයි කැන්ඩි කණ්ඩායමේ. දිල්රුවන් පෙරේරා පන්දු යැවීමෙන් යමක් කළ යුතුව තිබෙනවා. එතෙකම ගුර්බාස් තමන්ගේ වගකීම හරියාකාරව ඉෂ්ට කරන්න ඕනේ. කුසල් ජනිත් පෙරේරා තමන්ගේ නායකත්වය නිවැරදි මගකට ගන්න ඕනේ කියන කාරණා ටික මතක් කරන්න ඕනේ. මේ කණ්ඩායම් දෙකට ජයග්‍රහණය කරන්න නම් විශේෂයෙන්ම පන්දු යැවීමේදී පන්දු යවන්නන්ගේ සංකලනය ඉතාම බොහොම පරිස්සමෙන් කුසල් ජනිත් පාවිච්චි කරන්නට ඕනේ තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරවන්නට. ඒත් එක්කම පළවෙනි පිටිකරුවන් හතර දෙනා කැන්ඩි රස්කර්ස් කණ්ඩායමේ පළවෙනි පිටිකරුවන් හතර දෙනා සාර්ථක වුණොත් පමණයි මේ තරගාවලිය මේ තියෙන දත් එක්ක මේ තියෙන තොරතුරුත් එක්ක අපිට කියන්න පුළුවන් වෙන්නේ කැන්ඩි රස්කර්ස් කණ්ඩායමට සෙමි ෆයිනල්ස් යන්න ෆයිනල්ස් යන්න චාන්ස් එකක් තියෙන්නේ මේ පළවෙනි පිටිකරුවන් හතර දෙනා ක්‍රීඩා කළොත් පමණයි, හොඳින් ක්‍රීඩා කළොත් පමණමයි. ඉතින් අපි බලමු කැන්ඩි කණ්ඩායමද ගාලු කණ්ඩායමද දින දෙකක් ඇතුළතදී නැත්නම් හෙට දවස ඇතුළතදී තමන්ගේ දෛවය තීරණය කරන්න කියලා. ස්පෝර්ට්ස් හබ් අපිත් එක්ක ඉන්න අපි සූදානම් ස්පෝර්ට්ස් හබ් පේජ් එකේ තවත් විශේෂඥයන් එක්ක, ඒත් එක්කම තවත් විචාරකයන් එක්ක, මේ ක්ෂේත්‍රයේ ස්පෙෂලිස්ට්ලත් එක්ක කතා කරන්න රැඳෙන්න ස්පෝර්ට්ස් හබ් එක්කම. තේජානි නැති වුණත් අපි සූදානම් තේජානිව ඊළඟ එපිසෝඩ් එක්ක අපිව සම්බන්ධ කරගන්න. තවත් විශේෂඥයන් එක්ක හමුවෙන බලාපොරොත්තු වෙන සමුදෙනා ඔබට අපි සබ්ස්ක්‍රයිබ් කරන්න, අපිට කමෙන්ට් කරන්න, ඔබට විරුද්ධ වෙන දෙයක් තියෙනවා නම් බය නැතුව අපිත් එක්ක කියන්න, අපිත් එක්ක කතා කරන්න, අපිත් එක්ක තර්ක කරන්න. ඒක තමයි අපිට වැදගත්. බොහොම සුදුසු.